අපි අද ටිකක් වෙනස් විදිහකට රසම රසට පිපිඤ්ඤා එහෙම නැත්නම් කිව්කම්බ සලාදයක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ අලුත්ම video බලාගන්න. අපි එහෙනම් ඉතාම ඉක්මනින් රසම රසට පිපිඤ්ඤා එහෙම නැත්නම් කිව්කම්බ තක්කාලි සලාදයක් හදාගන්නේ කොහොමද කියලා බලමු. කිව්කම්බ තක්කාලි සලාදය හදන්න මම මේ වගේ හීනියට පිපිඤ්ඤා කපලා අරගෙන තියෙනවා. මම ගොඩාක් හීනියට පිපිඤ්ඤා කපලා අරගෙන තියෙනවා. මෙතන පිපිඤ්ඤා ගෙඩියක් තියෙනවා. ඒකට මේ වගේ හීනියට කපාගත්ත ලොකු රතු ලුණු ගෙඩියකින් භාගයක් එකතු කරනවා. ඒ වගේම මේ වගේ හීනියට කපාගත්ත තක්කාලි ගෙඩියකුත් එකතු කරනවා. දැන් ගොඩාක් හීනියට තක්කාලිත් කපලා තියෙන්නේ. ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරනවා. මම මෙතන අමු මේ ගම්මිරිස් එකතු කරන හින්දා අමු මිරිස් එකතු කරන්නේ නැහැ. ඕගොල්ලන්ට කැමති නම් අමු මිරිස් ටිකක් එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම උකු පොල් කිරි මේ සැහැන්දක් එකතු කරනවා. අපි එහෙනම් මේ ටික හොඳට මිශ්‍ර කරමු. එහෙනම් මේ වගේ පොඩි දෙහි කෑල්ලක් අරගෙන දෙහි යුෂ ටික මේ විදිහට පිපිඤ්ඤා සලාඩ් එකට දාගමු. ඔබල මේ වෙලාවේදී පොඩ්ඩක් ලුණු ඇද්ද කියලා ඉවරලා බලලා මදි නම් ලුණු ටිකක් එකතු කරගන්න. මේ තියෙන්නේ ඉතාම ඉක්මනින් රසම රසට අපි හදපු පිපිඤ්ඤා හැමත් නැත්නම් කිව්කම්බ සලාඩ් එක. ඕගොල්ලත් මේ විදිහට කිව්කම්බ සලාඩ් එකක් හදලා බලන්නකෝ. බොහොම ස්තුතියි.